ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට වඩා ටෙස්ට් තරඟවල ගොඩක් ඉස්සරහින් ඉන්න කණ්ඩායමක් වුණත් මේ වතාවේ තරගාවලියට පෙර කණ්ඩායම් දෙකේ දක්ෂතා ගැන බැලුවම අපිට කණ්ඩායම් දෙකේ හැකියා අතරේ ලොකු වෙනසක් පේන්නේ නැහැ. තරගාවලියට මුහුණ දෙන කණ්ඩායම් දෙක මේ වෙද්දි මුහුණ දීලා තියෙන ප්‍රධාන ගැටලු තුන ගානේ ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විග්‍රහ කරලා තිබුණා. ඔවුන් කියන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි දඟපන්දු යවන්නන්ගේ දක්ෂතා ප්‍රමාණවත් නොවීම. ශ්‍රී ලංකාවේ අන්තිම කාලයට ප්‍රධානම දඟපන්දු තුරුම්පුන් රංගන හේරත්ගේ සමු ගැනීමෙන් පස්සේ තාමත් අපිට ශ්‍රී ලංකාවේ තනතිලිවල වාසිය ගන්න බැරි වෙලා තියෙනවා කියන දේ තමයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය කියන්නේ. රංගන සෙල්ලම් කළ අවසාන අවුරුදු තුනේ ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නෙක්ගේ කඩුල්ලක සාමාන්‍ය 27ක සටහන් වුණත් රංගනගේ සමු ගැනීමෙන් පස්සේ 133කට වැටලා කියන එකෙන් පේන්නේ අපි අපේ රටේ සෙල්ලම් කරන වාසිය ගන්නෙ නැහැ කියන එක. අනිත් ප්‍රශ්නේ තමයි ප්‍රතිකරුවන්ගේ අසාර්ථක වීම. ක්‍රික් ඉන්ෆෝ කියන විදිහට අපේ කණ්ඩායම අවසාන වතාවට සෙල්ලම් කළ ඉනිම් 12න් අවස්ථා 5ක දැවි ගින් තියෙන්නේ ලකුණු 200ට අඩුවෙන්. එතනිනුත් අවස්ථා 2ක ලකුණු 150ටත් අඩුවෙන් ලංකාවේදීම දැවි යාම තමයි ගැටලුව. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අනිත් ගැටලුව තමයි ආබාධවල බලපෑම්. පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳට සෙල්ලම් කළ කසුන් රාජිත, ලසිත් ඇඹුල්දෙනිය වගේ ප්‍රධාන ක්‍රීඩකයෝ ආබාධයට ලක්වීමත් ශ්‍රී ලංකාවට ලොකු ගැටලුවක්. ඒ වගේම ආබාධයකට ලක් වෙලා හිටපු පැතුම් නිශ්ශංක සුවේ ලැබලා තිබුණත් දිල්ෂාන් මදුශංක යම් ආබාධ තත්වයක ඉන්නවා කියන ආරංචිය නම් ඒ තරම් සුබදායක නැහැ. බංග්ලාදේශ කණ්ඩායමෙත් මේ වගේ ගැටලු කිහිපයක් තියෙනවා කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. ඔවුන් කියන්නේ බංග්ලාදේශ කණ්ඩායමෙත් මේ විදිහට ගැටලු කිහිපයක්ම තියෙනවා කියලා. එතනින් එක ප්‍රශ්නයක් තමයි විදේශ රටවලදී බංග්ලාදේශ කණ්ඩායම දක්වලා තියෙන දුර්වලතාවය. බංග්ලාදේශ කණ්ඩායම අවසන් අවුරුදු පහේදී එක ටෙස්ට් තරගයක් විතරයි ජයගෙන තියෙන්නේ. ඒ 2017 දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තමයි බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය ලබාගෙන තියෙන්නේ. බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානම තුන්ගිරියව ක්‍රීඩකයා වුණු ෂකිබ් අල් හසන් බංග්ලාදේශ කණ්ඩායමක නැති එකත් ඔවුන්ට තියෙන ලොකුම ගැටලුවක් කියලා තමයි මේ වාර්තාව කියන්නේ. මෙහිදී හසන් මිශ්‍රාට ෂකිබ් නැති පාඩුව පිරිමහන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි ක්‍රික් ඉන්ෆෝ මතු කරන්නේ. අනිත් ගැටලුව තමයි බංග්ලාදේශයට තියෙන පන්දු රකින්නන්ගේ තියෙන දුර්වලතාවය. අවසාන වතාවට බංග්ලාදේශය කොදෙව්වන් හමුවේ පරාද වෙන්නත් මේ දුර්වල පන්දු රැකීම හේතුවක් වුණා කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. අපි බලමු මේ කියන ප්‍රශ්න විසඳගෙන මොන කණ්ඩායමද තරගාවලිය ජයගන්නේ කියලා. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.